ලංකාවේ දෙවැන්තම ගුරු සහභාගිත්වයකින් පවත්වනු ලබන මේ සමුළුවට අපට ආරාධනා කිරීම පිළිබඳව ලංකා ගුරු සේවා සංගමයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි සාර්ථක සමුළුවක් පැවැත්වීම පිටපස විශාල ශ්‍රමයක්, විශාල මහන්සියක්, විශාල දායකත්වයක් තිබෙනවා. ඒ ශ්‍රමය, ඒ දායකත්වය නොතිබෙන්න මේ දසදහස් සංඛ්‍යාත ගුරුවරුන් එක තැනකට එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා ඒ වෙනුවෙන් වැඩ කරපු මහන්සියුණු විශාල පිරිසක් ඉන්නෝ ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දෙවැන්ත ගුරු සමුළුවක් පැවැත්වීම සඳහා ඔබ කරන ලද මෙහෙට ඔබ ලබා දෙන දායකත්වයට. ඊළඟ ප්‍රධාන වශයෙන් අපේ රටේ දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ නාම යෝජනා කැඳවීමේ දිනයත්, මැතිවරණ පැවැත්වීමේ දිනයත් ප්‍රකාශයට පත් කරලා අවසන්. ලංකාවේ කවරෝ පුරවැසියෙකුට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කුඩා හෝ සැකයක් තිබුණා නම්, කුඩා හෝ අවිශ්වාසයක් තිබුණා නම්, කුඩා හෝ දෙගිඩියාවක් තිබුණා නම්, මේ දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ එකතුව දිහා බලපුවාම ඒ දෙගිඩියාව, ඒ සැකය, ඒ අවිශ්වාසය මුළුමනින්ම අවසන්. එනිසා මා හිතනවා මේ දහස් සංඛ්‍යාත ගුරුවරුන් ගුරුවරියන් එකතු වෙලා පෙන්නුම් කරන්නේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ජාතික ජනබලවේගී නියත ජයග්‍රහණය සනිටුවන් කරන අවස්ථාවක් තමයි මේ තිබෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ රට විශාල ඛේදවාචකයක විශාල බිඳවැටීමකට තිබෙන්නේ. මේ බිඳවැටීම සෑම ශේෂ්ත්‍රයක්ම පසාරු කරගෙන ඉදිරියට යමින් තිබෙනවා. අධ්‍යාපනය ගත්තත්, සෞඛ්‍ය ගත්තත්, නීති පද්ධතිය ගත්තත්, ආර්ථිකය පැත්තෙන් බැලුවත්, අපරාධ පැත්තෙන් බැලුවත් මේ සෑම ශේෂ්ත්‍රයකම බලනකොට අපි හමු වී තිබෙන්නේ කඩාවැටුණු රටක්. එනිසා මා හිතනවා අපි හැම දෙනාටම අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා. මේ කඩාවැටුණු රට අනාගතය අහිමි කරලා තිබෙන අපේ දරුවන්ට, ජීවිතයක් නැති තත්ත්වයට පත් කරලා තිබෙන අපේ පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක්, අපේ දරුවන්ට මේට වඩා හොඳ අනාගතයක්, අපේ රටට මේට වඩා හොඳ ශ්‍රේෂ්ඨත්වයක් අපි කැඳවාගෙන ආ යුතුයි. අන්නේ කැඳවාගෙන එහෙම වෙනුවෙන් අපි මේ දේශපාලන බලය මාරු කර යුතුයි. අවුරුදු 76ක් පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන ගමන් මාවතෙන් අපි මිදිය යුතුයි. අන්න ඒ තමයි අපේ රට ගොඩනැගීමෙත්, මේ රට ඉදිරියට ගෙන යාමෙත් ආරම්භය බවට පත් වෙන්නේ. අපිට තැන තැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව චෝදනා එල්ල කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව විවේචන එල්ල කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව කලකිරීමෙන් ඉන්න පුළුවන්. හැබැයි කවර තැනක හිටියත් මේ වෙනස් කිරීම සඳහා අපි තීන්දුවක් ගන්නවා නම් ඒ වෙනස ඇති කළ හැකි වන්නේ පොදු ජනයාගේ ව්‍යාපාරයක් අතට, ජාතික ජනබලවේගය අතට බලය මාරු කර ගැනීමෙන් විතරයි කියලා අපි විශ්වාස කරනවා. අපි කාට හරි නැගිටලා කියන්න පුළුවන් මේ දේශපාලන බලය හුවමාරු කර ගැනීමකින් තොරව, මේ දේශපාලන පරිවර්තනය කර ගැනීමකින් තොරව, මේ පැරණි අසාර්ථක දේශපාලන අධිකාරී බලවා හැරීමකින් තොරව අංගලක්වත් අපේ රට ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අපි ආරම්භය ගත යුතු වන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒ නිසා මේ දසදහස් සංඛ්‍යාත ගුරුවරුන් ගුරුවරියන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ආරම්භයට අවශ්‍ය වෙන ජයග්‍රහණය ගෙන දේවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අපි දන්නවා මේ රට ගොඩනැගීමේදී ප්‍රධානතම කාර්යභාරයක් පැවරෙනවා අධ්‍යාපනයේ.
විශේෂයෙන් ඔබල දන්නවා මෑත කාලයේ දියුණුවනි දියුණුණු රාජ්‍යන් දෙස අපි හැරිලා බැලුවොත් ඒ හැම රාජ්‍යයකම ප්‍රධානම පංගුව බවට පත් වී තිබෙන්නේ. ඒ රාජ්‍ය දියුණු කිරීම සඳහා විශාලතම කාර්යභාරය බවට පත් කළ තිබෙන්නේ අධ්‍යාපනය. විශේෂයෙන්ම ඔබට මතක ඇති නිදහස් අධ්‍යාපනයේ පනත සම්මත වෙන වෙලාවේදී කන්නංගර මැතිතුමා කරපු ප්‍රකාශයක් තිබෙනවා. ඒ ප්‍රකාශය මෙහිමයි. ගඩොලින් තනා තිබූ රෝමිය කිරිගරුණින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යවරයා ආඩම්බරයෙන් පැවසුවා. එනේ ඔගස්ටස් අධිරාජ්‍යවරයා ආඩම්බරයෙන් කියනවා ගඩොලින් තනා තිබූ රෝමිය කිරිගඩුරින් නිර්මාණය කරා කියලා. ඔව් විශාල ආඩම්බරයෙන් කියන මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත් වසා තිබූ පොතක් විදියට අපිට දිස්සුණු අධ්‍යාපනයේ විවෘත ලියවිල්ල බවට පත් කළ බවත් ධනවත් අයට උරුම තිබූ අධ්‍යාපනයේ දිලින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම් ඒ ආත්ම වර්ණාව ඔගස්ටස් අධිරාජ්‍යගේ ආත්ම වර්ණාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ කියන්නේ මොකද්ද? සීමාකම් පනවලා තිබුණු අධ්‍යාපනයේ වහලා තිබුණු පොත එක් සමාජ කණ්ඩායමකට විතරක් අධ්‍යාපනයේ දොරටු විවෘත වෙන තත්ත්වයක් තිබුණු රාජ්‍ය ඒ පොත විවෘත කරලා පාලපන්තියේ මිනිසුන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන දොරටු විවෘත කරන්න පුළුවන් නම් එය රෝමය කිරිගරුණේ නිර්මාණය කරා යැයි කියන ශ්‍රේෂ්ඨ කතාවට වඩා ශ්‍රේෂ්ඨ කතාවක් බවට පරිවර්තනය වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය ඇති කරලද මහා වෙනස්කම් තුලින් විතරයි. සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයෙක් විටකද කියනවා සිංගප්පූරුව සතු වෙන එකම මානව සම්පත මිනිස් සම්පතයි. ඒ මිනිස් සම්පත දිනු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ප්‍රකාශ කරනවා. ඒ අනුව බැලුවොත් සිංගප්පූරුවේ ශ්‍රම බලකායි 41%ක් උපාධිධාරී. සිංගප්පූරුවේ ශ්‍රම බලකායි 21%ක් වෘත්තිමය ඩිප්ලෝමාධාරී. එකට ශ්‍රම බලකායි 62%ක 63%ක ආසන ප්‍රමාණය. එක උපාධිධාරී එක වෘත්තිමය ඩිප්ලෝමාධාරී. ශ්‍රම බලකායි 63%ක්. ලංකාවේ ශ්‍රම බලකායි 15%යි වෘත්තිමය ශ්‍රමයේ තිබෙන්නේ. එනිසා අපේ රටේ අනාගතය රඳාපවතින්නේ අපි මුණතරම් දියුණු මානව සම්පතක් ගොඩනගන සමත් වෙනවාද නැද්ද කියන සාධකයේ මත තමයි අපේ රටේ අනාගතය රඳාපවතින්නේ. එතරම්ද මේ අනාගතයේ ඉදිරියට යන්නේ අපි මුණතරම් ප්‍රමාණයකට අපි අධ්‍යාපන වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනගන්න සමත් වෙනවාද නැද්ද කියන සාධකයේ මත. ඒ වගේම ඔබ දන්නා අපේ රට දේශ බැලුවොත් වාර්තා පළ වෙලා තිබෙනවා 2017 වසරේ 99,000කට ආසන්න ප්‍රමාණයක් රිමාන්ඩ් ගත වෙනවා 99,000 ඒ වසරේ ඇතුළත විවිධ අපරාධ හේතු කොටගෙන. හැබැයි මේ 99,000 83 සාමාන්‍ය පෙළට යටින් ඉගෙනගෙන තියෙනවා. 64 අටේ පන්තියට යටින් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අපරාධයේ අධ්‍යාපන අතර සබත්තාවයක් තිබෙනවා. නූගත්තම් අපරාධ වලට ගොදුරු වීමේ, අපරාධ වලට ලක් වීමේ, අපරාධ කිරීමේ ප්‍රවණතාවය වැඩි. එනිසා තමයි අපරාධ වලින් 83 10 පන්තියට යටින් ඉගෙන ගත්තු අය රිමාන්ඩ් භාරයට පත් වූ අය. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට බැහැවුවන්ගේ 74 අටේ පන්තියට යටින් ගෙන මේ කුඩු මත්ද්‍රව්‍ය අධ්‍යාපන අතර සබඳතාවයක් තිබෙනවා. ඒ විතරක් අපේ රටේ දුප්පත්භාවයේ රේඛාවයි නූගත්භාවයේ රේඛාවයි එකට තියෙන්නේ. දුප්පත්තම් නූගත්, නූගත්තම් දුප්පත්. එනිසා මේ දුප්පත්භාවය පිළිබඳ ප්‍රශ්නේදී අපේ ග්‍රාමීය දුප්පත්භාවයෙන් අපිට ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ පාර තියෙන අධ්‍යාපනයේ. අපරාධ අඩු කිරීමේ පාර අධ්‍යාපනයේ.
නීතියක් මිනිස් සහිතරට පාර අධ්‍යාපනයේ මත්කුඩු වලින් මත්ද්‍රව වලින් තොර රාජ්‍ය අධ්‍යාපනයේ දුප්පත්භාවයෙන් තොර රාජ්‍ය අධ්‍යාපනයේ පොහොසත් රටක් අධ්‍යාපනයේ එනිසා අපි හිතනවා අධ්‍යාපනයේ තමයි වැදගත්ම මෙවලම අපේ රට ඉදිරියට ගෙන යන්න ඕනේ. ඒක තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. සමහර අය එක මොකද්ද කියලා ඇහුවොත් ජාතික ජනබල වේගයේ රට ගොඩනැගීම සඳහා තියෙන සැලසුම් වල එක අධ්‍යාපනය. ඒත් විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ මෑත කාලයේ අධ්‍යාපනයේ දැනුමත් එක්ක විශාල ආර්ථික සංවර්ධන උපාය මාර්ගයන් සකස් කරගෙන තිබෙනවා.